සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 26 වැනි සංවත්සරය අමතමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය රටේ ආර්ථිකය පිළිබඳව පළ කළ අදහස් මේ. පහුගිය කාලය තුල උද්ධමනය පහළ වැටිලා කියලා කියනවා. උද්ධමනය පහළ වැටිලා තියෙන්නේ ඇයි? අපේ පරිභෝජන රටාව පාලනය වීම තුල. ඒතකොට ඒ කියන්නේ අපි කන ප්‍රමාණය අඩු කළා. අපි උගන්වන ප්‍රමාණය අඩු කළා. අපි බෙහෙත් ගන්න ප්‍රමාණය අඩු කළා. අපේ ප්‍රවාහ අපි ගමන් බිමන් පාලනය කළා. මේ සියලුම දේවල් වලින් අපේ පරිභෝජනය පාලනය කිරීම තුළින් තමයි ආර්ථිකය තුල තියෙන ඉල්ලුම අඩු වීමත් එක්ක තමයි අපේ උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. අද වෙනකොට අපිට තෙල් ලබා ගැනීමට තෙල් ඇති වෙලා තියෙන්නේ අපි තෙල් පාවිච්චි කිරීම අඩු කරලා නිසා. කෝටායකට තෙල් බෙදනකොට අපි අවශ්‍ය විදියට තෙල් ගන්නෑ. තෙල් වල බිල ඉහළට ගියාම අපේ ගමන් බිමන් අපි අඩු කරලා. ආහාර වල විමිල අධික කරාම පරිභෝජනය අඩු කරනවා. ඒ විදියට තමයි අපි ආර්ථික උද්ධමනය පාලනය කරලා තියෙන්නේ. එතකොට මේ IMF වැඩසටහන සමගි ඔවුන් කියන්නේ මේ පවතින ක්‍රමය මේ පවතින ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ මේ ආර්ථිකයේ ගිඩුම්වල ස්ථාවරභාවයක් ඇති කරන්න කියලා. එතකොට අපේ උද්ධමනය පාලනය කරන එකද අපේ වැය ශීර්ෂය පාලනය කරන එකද ඩෙෆිසිට් එක පාලනය අඩු කරන එකද මේවා තමයි IMF එකෙන් දාන කොන්දේසි. මේවා තමයි කළ යුත්තේ. නමුත් මේවා කිරීම තුළ බලපෑම විඳින්න වෙලා තියෙන්නේ මේ රටේ බහුතර ජනතාව. එතකොට මේ තීන්දුව තීරණ ගත්ත මේ දූෂණය වංචාව නාස්තිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ අර්බුද ඇති කරපු නිර්මාණය කරපු පිළිසට කිසිම විදියක මේ IMF කොන්දේසිවල බලපෑමක් නැතුව ඒ IMF බලපෑම වැඩිපුර වැඩෙන්නේ මේ වර්බෝදයට වග නොකිව යුතු බහුතර ජනතාව මත.